ජාතින්තර මූල්්‍යාරමුදල අපේ ජාතික ආර්ථික අර්බුද්ධය විසඳනු ඇතයි දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නොමුත් ඔවුන් වැරදිී. ජාතියන්තර මූල්‍යාරමුදලට අපගේ විදේශණය බර අඩුකර ගැනීමට උපකාර කළ හැකි නමුත් රටේ දේශී ආර්ථිකයට උපකාර කිරීම සඳහා ඔවුන්ට කළ හැකිදේ ආල්පය. අ එකට අපගේ ගැටලු වලට පුළුල් විසඳමක් සපයන්ට හැකියාවක් නැති බව. පි මතකතියා ගත යුතුයි. මම ඊයේදින කතාවකදී පැහැදිලිකර පරිදි අපර යළිත්වරක් අභිමානවත් ජාතියක් ලෙස මේ අර්බුදයෙන් ගොඩීමට හැකිවන්නේ පූණ්‍යාධාර සිංහා යැදීමෙන් හෝ තවතවත් නෑ ගැනීමෙන් නොව අපේ ශ්‍රමයෙන් අපේ කැපවීමෙන් සහ අපේ ඉවසීමෙන් පමණි. අපි ප්‍රශ්නවෙල්ට බිසඳමක් කඩිනමෙන් ලබා දෙන්න පුළුවන් කියලා ඇතැම් දේශපාලක්ඥනය කඔබට කිවොත් එය විශ්වාස කරන්න එපා. මේරට කරනගන්න පුළුවන් මෙරට ගාතක සම්පතා ලක්ෂා කරන මේරන්ට වන්චාාවන කර කරන්න වන්චනකට දඩුවන්ටන මකත බගන්න. ආදායම්සාහ වියදම් පෙන්වන සවිස්සරාත්මක අයවැයක් ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට අවධාරණය කරන්න. නැවතත් කූට දේශපාලන උපක්‍රමවල්ට ගොදුරු වෙන්න එපා. හරි. අපි අපේ ගැටලුව සරලොව විතර කරම. සෞඛ්‍ය අධ්‍යාපනය මහාමාර්ගක සංවදධනය ආදී මහජන සේවාවන් පවත්වාගෙන යෑමට රජයට වාාර්ෂිකව රුපියල් ට්‍රලියන එකයි දසම හතරක් පමණ වැෑ කිරීමට සිදුවනවා. ජාතින්තර මූල්ල්‍ය අර මුදල අපගේ විදේශනාය ප්‍රතිවියූහ ගත කිරීමට උදව කරන්නේ නම් ඒ සඳහාද වසරයකට රුපියල් ට්‍රිලියන එකයි දසම හයක් පමණ ගෙවන්නට අපට සිදුවෙනවා. ඒ අනුව රජයේ මුළු වියදම රුපියල් ට්‍රිලියන හතරක් පවිතර වෙන අපි දෙදස් දහනමය මට්ටමට බදු වැඩි කළත් සමස්ත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රලියන දෙකයි දසම පහක් පමණ වනු ඇතද. මේ අනුව රජයේ අයබෑ ලේකනේ රුපියල් ට්‍රලියන එකයි දසම පහක පමණ හිංගියයක් පවතිී. දැන් ආණ්ඩුව බංගලොත් වෙලා තියෙන නිසා රජයට තවත්නාය ගන්න බැහැ. එහෙම නම් අපි අපි අයවැෑ සමතුලිත කරන්නේ කොහොමද. ජ වියදම්මඩු කිරීම සඳහා ජාතික ආරක්ෂාව වැනි සේවාවන් කප්පාදු කිරීමට අපි කිසිවෙකු කැමතින් නැහැ. අපට කළහැක්කේ නාස්තිය හා දූෂණය අවම කිරීම සහ රාජ්‍ය සේවාවන් හා පෞද්ගලික අංශය වඩාත් කාර්යක්ෂම කිරීම පමණි. එසේ නම් අපට ඇත්තේ එක් ක්‍රියාමාර්ගයක් පමණි අපි ජාතික නිෂ්පාධනය වර්ධනය කර බදු ආදාෑම වැඩි කර යුතුය අපට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වන්නේ නාස්තිය හා දූෂණය අවම කර ජාතික නිෂ්පාදනය සහ කාර්යයක්ෂමතාව වැඩිකිරීමෙන් පමණි. ශ්‍රී ලංකන් ගුවන්සේවය වැනි නාස්තිකාර රාජ්‍ය ව්‍යවසායන් වසා දැමිය යුතු බව මම දැනටමත් වෙනම කතාවක තර්ක කර ඇත. එවගේම විදුලිය වැනි උපායමාර්ගික කර්මාන්ත හැර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සියල්ල වසා දැමීම හෝ විකිනීම සිදු කළ යුතුය. මෙම නිද්දේශයක් නොවේ අපි කෙසේ අකමැත්තිං සිටියත් යථාර්ථය එයයි වෙනත් විකල්පයක් නැහැ. මේවා දැඩිතීරණ ලෙස පෙනෙන බව මට වැටහෙනවා. නොත් අප මතක තබාගත යුතු කරුණක් වන්නේ අතීතයේ කිසිදාක මෙන් නොව දැන් අපේ ආර්ථිකය නිලවශයෙන් කඩා වැටි ඇති බවයි. මෙය ආර්ථික අර්බුදයක් නොව ආර්ථිකව ව්‍යසනයකි ආර්ථික කේදභාචකයකි. නැවත පණගැන්විය හැක්කේ මෙවැනි බැරෑරුම් තීරණ ගැනීමෙන් පමණි. ලිඳට පනින්න ලේසි, නැවත ගොඩේම ඒ තරම් පහසු නැහැ. මුදල් මුද්‍රණය කිරීම හැර රජයට අයවෑහිගේ පියවීමට වෙනත් විකල්පයක් නැති නිසා ඉදිරි වසරවල දීද උද්ධමනය ඉහළ මට්ටමක පවති. සීග්‍රයන් මිල ඉහළ යන විට ආදායම් වැඩි නොවන්නේ නම්, අවතවත් මිනිසුන් දරිද්‍රතාාවයට තල්ලුුවීම අපට වලක්වන්න බැහැ. හදිසි ආහාරසා අෞෂ දෙ එවන ලෙස අපට ජාතියන්ත්‍ර ප්‍රජාවට ආයචනා කළ හැකිය. නොමුත් ඒ ප්‍රමාණවත් පන්නේ නැහැ. එමනිසා අපි සෑම පවුලකටම රුපියල් විසි පන්දාහකවත් අවම මාසික ආදායමක් සාතික කළ යුතුය. නොමුත් අපි කොහෙන්ද එයට අවශ්‍ය සල්ලි හොයන්නේ හුලක් ආර්ථික දදුෂ්කරතාවකට පත්වූ විට මව්පියෝ කරන්නේ කුමක්ද. මව ඇගේ ආභරණ විකුණයි. පියා තම නිවස උකස්තියයි. දැන් සමරවිට අපේ ජාතික ආභරණවෙලින් කොටසක් විකිනීමට කාලය පැමිණි තියෙනවා. හැබැයි මේ ආභරණ වන්නේ මොනවාද. උදාහරණයක් වශයෙන් ඒවා ලාබ ලබන රාජ්‍ය ව්‍යවසායන් වන්නට පුළුවන්. මම කිසිම දෙයක් විදේශකයින්ට විගුණන්න නිර්දේශ කරන්නේ නැහැ. මම යෝජනා කරන්නේ මේවායින් සමහරක් අපි කොළඹ කොටස් හෝමාරුව හරහා ශ්‍රීලාංකික ආයෝජකයන්ට විකුණන්න කියලා. මේ විශාල ගණු දෙනු. කොටස් වෙළඳ පොළ හරහා විනිවිධභාවයෙන් සිදු කළ යුතුේ. දේශපාලකයන් ඩීල් දාල නොවේ. උදහරණයක් ලෙස, ි කොටස් සුවමාරුව හර හා ශ්‍රී ලංකා ටෙලිකොම් මෝබිටෙල් ශ්‍රී ලංකා ඉන්ශුවරන් සහ ලංකා බැංකුව අලවි කළහොත් රජයට රුපියල් ට්‍රිලියන එකහ මාර්ක පමණ මුදලක් ලබාගත හැක දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවට ආධාර සැපීම සඳහා අරමදලක් නිර්මාණලිය කිරීමට මේ මුදල් භාවිතා කළ හැකිය සමහර විට අපට එය සෞභාග්‍ය අරමුදල ලෙස හැඳින්විය හැක නොමුත් කිසිම අවස්ථාවක අපි උපාය මාර්ගික වත්කම් විදේශකයන්ට විගුණනා දැමිය යුතුයයි මම නිදේශ කරන්නේ නැහැ. මෙය විශේෂයෙන්ම වරාය ගුවන්තුටුපල සහ වැැවිලි වැනි විදේශ විිනිමය උපයන උපාය සම්බන්ධී වත්කම් වැල්ට අදාළ වනවා. සාමාන්‍ය ආර්ථිකය පවතින කාලයක කිසිම කර්මාන්තයකට මම සහනාධාර නිදේශ කරන්නේ නැහැ. නොමුත් මෙ සාමාන්‍ය කාලයක් නොවේ. මේ යෝජනා ඉදිරිපත් කරන්නේ ජාතික මූල්ලිය අර්බුදයක්. ජාතික ආර්ථික හදිසියක් හමුුවේ. කෘෂිකර්මාන්තය පණගැන්වීමට ඉදිරි වසර දෙක සඳහා කෘෂි රසායන මිලදී ගැනීමට ගොවීන්ට ප්‍රමාණවත් සහනාධාරයක් අත්්‍යය වශ්‍ය වනවා. කෘෂිකාර්මික පලදාහිතාාවය වර්ධනය කිරීමෙන් විදේශ විනිමයද විශාල වශයෙන් ඉතිරි කරගත හැකිය. එවගේම දෙදස් දහනමයට පෙරත් අපි දරුවන්ගේෙන් පිළිගත නොහැකි ප්‍රතිශතයක් මන්ද පෝෂණයෙන් පැලුණ. වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ එම සංඛ්‍යාව දෙගුණවන්නට පුළුවන. අපේ සමාජයේ දුප්පත්ම පවුල්වලට කඩිනමින් ආධාර ලබාදිය යුතුවයි. සමුද්ධි වැනි දේශපාලනිික වශයෙන් දූෂිත සංවිධානයකට මෙය කර නොහැක. කාර්යක්ෂම නවීන බෑංකු සහ සං්‍යිවේදන තාක්ෂණය භාවිතා කරමෙන් නවපද්ධතියක් සීග්‍රේන්ග් නිර්මාණය කළ යුතුයි. ඒ එක්කම රට වඩාත් කාර්යක්ෂම කිරීමටද අපි ක්‍රම සකස් කළ යුතුය. රජයේ සෑම දෙපාතමැන්තුවකට සම්මතයන් සහා ඉලක්ක පැවරිය යුතුය. අපි රජයේ ආයතනයන්ට පැෑ හයක් ඇතුළත නව විදේශ ගමන් පත්‍රයක් නිකුත් කළ හැකි. විනාඩි විස්සක් ඇතුළත උපැන්න මරණ හෝ විවාහා සාතිකයක් නිකුත් කළ හැකි. එහෙම කරන්න පුළුවන් වෙන කිසිම රටක් මනන්දන්නේ නෑ. සෑම රජය දෙපාත්තමැන්තුවක් සඳහාම එවැනි සම්මතයන් සහ ඉලක්ක ස්ථාපිත කළ යුතුය. මේ අර්බුදයෙන් ගොඩේමට හැකි එකම මගවන්නේ ජාතික නිෂ්පාධනය ඉහළ නැංවීමට හැකි පමණින් වෙහෙසීම සහ කැපවීමයි. ඊට අමතරව රජයේ නිවාඩු අධික සංඛ්‍යාව ගැන අපි නැවත සලකා බැලිය යුතුය. මේ වසරේ අපට රජයේ නිවාලු දින විසි හයක් ලැබෙනවා. මේක විකාරයයක් නෑ. රජයේ නිවාඩු දින පහළුවක් කඩු කලා නම් මුළු රටම වර්ෂයකට තව සති තුනක් වැඩ කරනවා. අවුරුද්දධට තව සති තුනක් වැඩකළොත් අපේ ජාතික නිෂ්පාදනය සීයට හයකින් පමණ ඉහළයා හැකි. ව්‍යාපාර සතියදිනවල පමණක් නොව වසරේ සෑම දෙනකම ණය සහ ලීසින් සඳහා පොලිගි වෙන බව මතක තබා ගන්න. සෑම රජයේ නිවාඩුවක්ම ආර්ථිකයට විශාල පාඩුවක් සිදු කරන. ආ්ඩු පෙරලියකින් ආර්ථකය වහා යථතත්වයට පත්වෙනු ඇතයි ඇතමුන් පවසනවා. නමුත් ඒ සිදුවිය නොහැකි බව ඔබට දැන් වැටහෙනවා ඇති. නවරජයක් කෙතරම් දූෂණයෙන්ක් තොර වූවත්. කෙතරලම් කාර්යක්ෂම වූුවත් ආර්ථිකය යථතත්වයට පත් කරන්න වසර ගණනාවක් ගතවේ සමාරවිට දශක ගණනාවක් ගතවේ ව්‍යසනයෙන් ගොඩීමට හැකිවන්නේ අපේ උත්සාහය අපේ ශ්‍රමය අපේ කැපවීම තුළින් පමණි අපේ ආර්ථික අසනීපයට මෙහිරි පිළියමක් නැහැ ඒ නිසා මේ තීරණාත්මක මහොතේ ආණ්ඩුවේ වැදගත්ම වගකීම වන්නේ එහි මූලික වගකීම වන්නේ තරන්න පරපුර රැක බලා ගැනීමයි